දුම්බීම ශරීරයට අහිතකර පුරුද්දක් කියලා අපි හැමෝම දන්න කාරණයක්. නමුත් අද සමාජයේ දුම්වන පුද්ගලයින් ඕනතරම් ප්‍රමාණයක් ඉන්නවා. දුම්බීම පෙනහළු පිළිකාවලට ප්‍රධානතම හේතුවක් කියලා රජය වගේම වෛද්‍යවරුන් වගේම සමාජයේ අපි හැමෝම කියන දන්න ප්‍රසිද්ධ රහසක්. ඒ වුණාට පෙනහළු පිළිකාවලට හේතු වන තවත් කාරණයක් හොයාගන්න විද්‍යාඥයන් පිරිසකට හැකි වෙලා තියෙනවා. ඒ තමයි පුද්ගලයෙකුගේ මූත්‍රාවල සංයුතිය සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධයක් තියෙනවා කියලා මේ විද්‍යාඥයන් කණ්ඩායමට පෙන්වා දෙන්න හැකි වෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ගේ මූත්‍රාවල අඩංගු වන NNAL කියන සංඝටකය සංඝටකයේ ප්‍රතිශතය අනුව එම පුද්ගලයාට පෙනහළු පිළිකාවක් වැළඳීමේ හැකියාව වැඩිද අඩුද යන්න පුරෝගමනය කරන්න මේ විද්‍යාඥයන් කණ්ඩායමට හැකි වෙලා තියෙනවා. මේ විද්‍යාඥයන් කණ්ඩායම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලය. ඉතින් මේ ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයට අනුබද්ධව පරීක්ෂණ සිදු කරන මේ විද්‍යාඥයන් කණ්ඩායම පුද්ගලයන් 50,000ගේ පමණ දත්ත, ලේ සාම්පල, මුත්‍රා සාම්පල, ඔවුන්ගේ දුම්බීම පිළිබඳ පුරුදු ආදී සියලුම දත්ත එක් රැස් කරලා සිදු කරපු මේ පරීක්ෂණය හෙළි වෙලා තියෙන්නේ මුත්‍රාවල NNAL සංඝටකය අඩු පුද්ගලයන්ට පෙනහළු පිළිකා වැළඳීමේ හැකියාව අඩු බවත්, NNAL සංඝටකය වැඩි පුද්ගලයන්ගේ පෙනහළු පිළිකා වැළඳීමේ සම්භාවිතාවය වැඩි බවත්. තවදුරටත් මෙයාලගේ පරීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා NNAL සංඝටකයේ මූත්‍රාවල වැඩි පුද්ගලයන් දුම්බීමට ඇබ්බැහි වෙලා සිටිනවා නම් එයාලට පෙනහළු පිළිකා වැළඳීමේ සම්භාවිතාවය වැඩි කියලා. ඉතින් ඔය දුම්බන පුද්ගලෙක් නම් ඔබගේ මූත්‍රාවල NNAL සංඝටකය වැඩියෙන් තියෙනවා නම් ඔබට පෙනහළු පිළිකා වැළඳීමේ සම්භාවිතාවය අනෙකුත් දුම්බන පුද්ගලයන්ට වඩා, එමන්ට නැත්නම් NNAL සංඝටකය අඩු පුද්ගලයන්ට වඩා 43%ක් පමණ වැඩි බව තමයි මෙම පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් දුම්බනක නරක පුද්ද කියලා අපි හැමෝම දන්නවනේ. ඒක නිසා හැකිතා පමණ ඔයාලා දුම්බනකෙන් වැළකී සිටින්න, ඒ වගේම තමයි ඔයාලා මූත්‍රා පරීක්ෂණයක් කරගන්න අවස්ථාවක ඔයාලට පුළුවන් නම් මේ NNAL සංඝටකයේ කොප්පන ප්‍රමාණයක් ඔයාලගේ මූත්‍රාවල තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඔයාලට පෙනහළු පිළිකාව වැළඳීමට තියෙන සම්භාවිතාවය අඩුද වැඩිද කියලා දල අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් දන්නේ තියෙන අපේ ෆ්‍රී ඩේටා වැඩසටහන ගැන. අද ෆ්‍රී ඩේටා ප්‍රශ්නේ තමයි ඉහත පරීක්ෂණයේ සිදු කළ විද්‍යාඥයන් සම්බන්ධ වෙලා වැඩ කරන විශ්වවිද්‍යාලයේ නම කුමක්ද? මම මේ ප්‍රශ්නේම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුරු කමෙන්ට් එකක් විදිහට පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දිනපතා ෆ්‍රී ඩේටා දිනන්න. ඔයාලා ප්‍රශ්නෙට පිළිතුරු දාන මොහොතේම අමතක නොකර ඔයාලගේ දුරකථනකයක් එතන නිවැරදිව ඇතුළත් කරන්න පොරොන්දුලා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔබට සුබ දවසක්.